ආයි බොවන් එස්එල් ආට් කැපේ වෙතින් අද අපි කතා කරන්න යන්නේ ඉසුරුමුණ විහාරයේ ගල් කැටයම් පිළිබඳව. ඉසුරුමුණ රජමහා විහාරය අනුරාධපුරයේ අටමස්ථාන වලින් එකක්. ඒ විශේෂයෙන් ප්‍රසිද්ධ වන්නේ එහි තියෙන ගල් කැටයම් නිසා. ඉසුරුමුණේ නටබුන් පරීක්ෂා කිරීමේදී ඉසුරුමුණ නටබුන් පල්ලව යුගයට අයත් වෙනවා. එනම් ක්‍රිස්තු වර්ෂ 500 සියවස තරම් ඈත යුගයකට හිමිකම් කියනවා. ඉසුරුමුණ විහාරයේ කරවන්නේ අනුරාධපුරයේ රජකර දේවානම් පියතිස්ස රජතුමා විසින්. ඒ මොනවටද කියලා කියනවා නම් උසස් කුල දරුවන් 500ක් මහාන කොට ඔවුන්ට වැඩවාසය කිරීම පිණිස මේ තනවන ලද බව තමයි කියවෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 473 491 අතර රජ කරපු කාශ්‍යප රජතුමා විසින් මේ නැවත පිළිසක්‍ර කරලා තියෙනවා. කාශ්‍යප රජතුමා මේ ඉසුරුමුණේ ප්‍රතිසංස්කරණය කරලා බෝ උපුල්වන් කසුබ්ගිරි වෙහෙර ලෙස ඒ නම් කළ බව කියවෙනවා. ඉසුරුමුණේ ගල් කැටයම් ගැන කතා කරොත් ඒ ගල් කැටයම් වල තියෙන විශේෂත්වය තමයි මේ ගල් කැටයම් සියල්ලම ගුප්ත යුගයට අයත් වෙනවා. ඒ වගේම පල්ලව ගෘහ නිර්මාණ ශෛලිය සමග සැසඳෙන කැටයම් තමයි මෙහි තියෙන්නේ. බොහෝ විට පිහිටි ගල්වල හා ගල් පුවරු වල තමයි කැටයම් කරලා තියෙන්නේ. අර්ධ උන්නත ආකාරයට මතු කරගත් කැටයම් තමයි ඉසුරුමුණේ රූපවල දකින්න තිබෙන්නේ. ඉතින් ඉසුරුමුණේ ගල් කැටයම් වල රූප ප්‍රභාවත්ව හා කඩවසන් ගතිය යුක්තව නිරූපණය කර ඇති බව ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉසුරුමුණේ තියෙන ගල් කැටයම් අතර ඉතාම ප්‍රසිද්ධ ගල් කැටයම් තමයි ඉසුරුමුණි පෙම්මිවල. ඊළඟට ඇත්රූ කැටයම, අස්සුස හිස හා මිනිස්රුව කැටයම, ඒ වගේම රජපෞල කැටයම මේ අතර ප්‍රධාන වෙනවා. මේ ඔබ දකින්නේ රජපෞල කැටයම. රජපෞල කැටයමේ තියෙන විශේෂත්වය තමයි මේ කැටයමේ ඉන්නේ දුටුගැමුණු රජතුමා සහ සාලිය අශෝක මාලා කියන අය බව පරණ මිතාන විසින් පවසා තිබීම. ඉසුරුමුණි සෑය වැඳීමට නගින පාරේ ආරම්භය අසල දකුණු පස ගල් බෑවුමේ ඉහළ මෙම කැටේම දක්නට තියෙනවා. එතකොට මේ කැටේම ඔබට පේන මැති රජතුමත් දෙපස සිටින ස්ත්‍රීරුවත් අනිකුත් පිරිමිරුවත් පිටිපසෙන් සේමර සරණ ස්ත්‍රියක් සිටිනවා. ඒ සේවිකාවක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් කැටේම තුළ රූප සම්පින්නන ඉතාම මැනවින් කරලා තියෙන ආකාරය ඔබට දකින්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් ඉසුරුමුණි පෙම්යුල සම්බන්ධයෙන්. ඉසුරුමුණි පෙම්යුල කැටේම ලෝක ප්‍රසිද්ධ කැටේමක්. මේ කැටේමේ ප්‍රධාන වශයෙන් අසුනක් මත වාඩි වී සිටින තරුණියක හා තරුණියක ඉන්නවා. ඊටම හැඩිදැඩි තරුණ රුවෙහි මුහුණේ හිනාවක් තියෙනවා. ඒ වගේම ඔහු හිස තරුණිය දෙසට හරවලා අත නමාගත් වම් කකුල මත තරුණිය හිඳවාගෙන කරට අත්තක් දමාගෙන ප්‍රේමණීය ලීලාවෙන් සිටින අයුරු තමයි පේන්නේ. මෙතනදි කියනවා මේ තරුණිය යුද සෙබලෙක් කියලා. ඊට හේතුව තමයි ඔහුගේ දක්ුණු උරහිස පිටිපස ඇති වක්‍රාකාර වළල්ල. තවක් අයත් මේ සිව පාර්වතී කියලා හඳුන්වද්දි පරණ විතාන සූරි මේ කැටේමේ සිටින සාලි අශෝක මාලා කියලා කියනවා. ඉසුරුමුණියලේ කාන්තා රූපය ගත්තොත් මේ කාන්තා රූපය නග්න උඩුකයකින් යුතු කාන්තා රූපයක්. ඒ වගේම ඇය ඇඳ සිටින ඉත සිනිඳු සලුපිලි. ඊළඟට ඇය අභරණින් සිය අලංකාරයේ මතු කරගෙන තියෙන ආකාරයක් පෙන්වුම් කරනවා. අපි ගත්තොත් මේ ඉසුරුමුණි පෙමියොල කැටේම මේකේ යම් කිසි මුද්‍රා කීපයක් තියෙනවද මේ මේ දෙස බලන විචාරකව කියනවා. ඉතින් අපි ගත්තොත් පිරිමි රූපයේ හිස එත් පෙන්වන්නේ නිහංචිත මුද්‍රාව. ඒ කියන්නේ ස්ත්‍රියට ආදරය දක්වන බව. ඔහුගේ දකුණ අත ගත්තොත් දකුණ දෙතේ තියෙන මයුර මුද්‍රාව. ඒ ස්ත්‍රිය නිසා ආඩම්බර බවක් තමයි එතනින් හංගවන්නේ. ඊළඟට මේ කැටේමේ ස්ත්‍රී රූපය ගත්තොත් ඒකේ මුද්‍රා තුනක් දකින්න ලැබෙනවා. හිස ඉස්ත්‍රියගේ හිස අංචිත මුද්‍රාව පෙන්නුම් කරනවා. ඒකේ ආලයෙන් සිටින බව තමයි එතන අඟවන්නේ. ඊළඟට ඇගේ දකුණත ගත්තොත් ඔබට පේනවා ඇති දකුණතේ ත්‍රිපාටික මුද්‍රාව තමයි නිරූපණය කරන්නේ. එතනදී කියනවා ස්ත්‍රී පුරුෂ සහවාසයට කැමති බව. ඊළඟට ඇගේ ඇස් ගත්තොත් ඒ ඇස් වලින් නිමිලිත මුද්‍රාව තමයි පෙන්නුම් කරන්නේ. එතනදී මා ඔබ සතු බව කියන බව මෙතනින් පෙන්නුම් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉසුරුමුණ බෙම්මියොල කැටේමේ මුද්‍රා කීපයක්ම දකින්න ලැබෙනවා. ඊළඟට මේ ඔබ දකින්නේ අස්ස හිස හා මිනිස්රුව කියන කැටේම. මේකත් බොහොම ප්‍රසිද්ධ කැටේමක්. මේ කැටේම ගත්තොත් ඉසුරුමුණියේ ඇති පොකුණ ඉදිරියට ගියාම වම් අත පැත්තේ තියෙන ගලේ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක ගල හාරලා අර්ධ උන්නත ක්‍රමයකට කරපු කැටේමක්. ඉතින් මේ කැටේමෙන් සිටින පිරිමිරුවක් ඔහු යටිකයට ඉතා කෙටි ඇඳුමක් ඇඳලා ආභරණ අඩුවෙන් පැලඳලා කිසිය ජටාවක් එහෙම බැඳලා ඉන්න පුජ්‍යලෙක් තමයි මෙතන ඉන්නේ. ඒ වගේම මේ අත්පාවල සලඹ පළඳා ඇති අතර කණෙහි වටකුරු ආකර්ණාභරණයක් පැලඳ සිටිනවා.
මේ අස්සහිසා මිනිස්රුව කියන කැටේම ගත්තොත් මේ කැටේම ඉන්න පුජ්‍යලයා රජ කෙනෙක් කියලා සමහරු කියනවා මොකද මේ ඉන්න ප්‍රතාපවත් ලීලාව දෙස බලලා. තව කෙනෙක් කියනවා ඒ ඉන්න අස්සාරෝහකෙක් කියලා. ඊට හේතුව තමයි මේ පිටිපස්සේ අස්සෙක් ඉන්නවා. ඒ වගේම ඔහුගේ උරහිස්සේ පටියක් තියෙනවා. ඒ කියන්නේ අස්සයාගේ ලණුවක් කියලා තමයි එතෙන්දි සමහරු අර්ථ දක්වන්නේ. කොහොමත් ආනන්ද කුමාරස්වාමි මහත්තයා පවසන්නේ මේ සිටින්නේ කපිල ඉසුරය බවයි. නමුත් පුරාවිද්‍යාඥ පරණ විතාන සූරෙන් කියන්නේ මේ සිටින්නේ වැස්සට අධිපති තර්ජන්‍ය දෙවිහා අග්නි බවයි. ඉතින් මේ විදිහ විවිධ මත මේ සම්බන්ධව තියෙනවා. මේ ඔබ දකින්නේ ඉසුරු මොනේ තියෙන තවත් වැදගත් කැටේමක් ඇත්රූ කැටේම. ඉතින් ඇත්රූ කැටේමේ තියෙන්නේ පැරණි විහාරයට දකුණු පස පොක්කුණේ වතුරින් වැහෙන මතුවෙන පාර්වත බිත්තියේ. මේකේ දිය ක්‍රීඩා වේදන ඇත්රංචුවක් තමයි කැටයම් කරලා තියෙන්නේ. සොඩෙන් වතුර ඉසිමින් දිය ක්‍රීඩා වේදන මෙ මැතුන්ගේ චලන ලක්ෂණ පවා මතු කිරීමට කැටයම් කරව සමත් වෙලා තියෙනවා. මේ කැටයමේ තියෙන විශේෂත්වයක් තමයි පොකුරට වතුර පිරෙනකොට ඇත්රංචුවේ දිය ගිලිමින් සිටින ආකාරයකුත් වතුර අඩු වෙනකොට ඇතුන් උඩට මතු වෙලා පේන ආකාරයකුත් තිබීම. ඉතින් ඇත්තට මම හිතනවා ඔයගොල්ලන් මේ ඉසුරු මුනි විහාරයේ සම්බන්ධව කතා කරපුවාම මෙතන තිබුණු ගල් කැටයම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. විශේෂිත ගල් කැටයම් ශිල්පයක් තමයි මේ ඉසුරුමුණි විහාරයේ සම්බන්ධයෙන් තියෙන්නේ. මොකද පල්ලව යුගයට අයිති කැටයම් කලාවක් තියෙන බොහොම නිර්මාණශීලීව කරපු කැටයම්. ඉතින් විහාරයේ වටේටම මේ වගේ කැටයම් ඔක්කො දකින්න පුළුවන්. ඉසුරුමුණි විහාරයේ නරඹන්න ගියාම මේ කැටයම් දැක බලාගෙන ඒ වගේ තියෙන කලාත්මක සුන්දරත්වයේ රස විඳින්න කියලා මම ඔයගලන්ට කියනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඔයගලන්ට කියන්න දේවල් ඇති කමෙන්ට්ස් කරන්න. ඒ වගේම वीडियो के लाइक करना पड़वा एवगेम अब सब्सक्राइब करना पड़वा इधर ये विधि आप धीरे मत कर थावत मे वगेम लसन वीडियो की हमें बलापुर तेक्ट शुभदास प्रार्थना कर स्तुति।